ඔක්කොටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං අද කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට PicsArt කියන Android app එකෙන් කොහොමද ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න කියලා. හරි, ඉතින් අපි එහෙනම් PicsArt එක ඇතුළට ගිහිල්ලා බලමු. රයිට්, දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ PicsArt ඇතුළට. රයිට්, අපි දැන් මේකට ෆොටෝ එකක් ඇඩ් කරගන්නේ කොහොමද? ඕගොල්ලොන්ට පේනවා ඇති මේ යටම ධන ලකුණක් බ්ලින්ක් වෙනවා වගේ. අපි ඒක ටච් කරනවා මෙතන. මේ මෙතන මේක. රයිට්, ඊට පස්සේ මෙතන ඕගොල්ලොන්ට පේනවා උඩම ඕල් ෆොටෝ කියලා තියෙනවා. අපිට එතනින් ගිහිල්ලා තෝරගන්නත් පුළුවන්. මං ඇතුළට යන්නේ. මම මෙතනින් තෝරගන්නවා ෆොටෝ එකක්. රයිට්, මේ ෆොටෝ එක මම තෝරගන්නවා. හරි, අපි දැන් මේ තෝරගත්ත ෆොටෝ එක තමයි අවිල්ල තියෙන්නේ. හරි, ඔයගොල්ලොන්ට පේනවා ඇති දැන් යටම ටූල් බාර් එකක් තියෙනවා. ඒකේ තියෙනවා දෙවැනි එකට ටූල් මෙන්න මෙතන. රයිට්, අපි ටූල් කියන එක ඇතුළට යනවා. ඔයගොල්ලොන්ට පේනවා ඇති මෙතන තියෙනවා ප්‍රී ක්‍රොප් කියලා. මේක රයිට්, අපි ප්‍රී ක්‍රොප් කියන එක ගන්නවා. හරි, ප්‍රී ක්‍රොප් ගත්තහම ඔයගොල්ලොන්ට පේනවා ඇති යට තියෙනවා මෙතන අයිකන් හතරක්. ඒකේ තුන්වෙනි අයිකන් එක තියෙනවා මනුස්ස රූපයක් වගේ තියෙනවා. ඔයගොල්ලොන්ට පේනවා ඇති මෙන්න මේක. රයිට්, අපි ඒක ටච් කරනවා. ඒක ටච් කරපුවම පොඩි වෙලාවක් යනවා. රයිට්, ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මේ ඉන්න කාන්තාවගේ රූපේ වෙනම හයිලයිට් වෙලා පේනවා. රයිට්, දැන් අපිට කරන්න තියෙන්නේ මේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන උඩ තියෙනවා ඇරෝ ඇරෝ එකක් තියෙනවා, ඊතලයක්. අපි ඒ ඊතලේ ටච් කරනවා. රයිට්, ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වෙලා අපි අර සිලෙක්ට් කරපු කෑල්ල විතරක් ක්‍රොප් වෙලා තියෙනවා. දැන් අපි මේක සේව් කරගන්නවා. මෙතන දකුණු පැත්තේ උඩ මෙතන තියෙනවා, ඕගොල්ලන්ට පේනවා සේව් කියලා. අපි සේව් දෙනවා. රයිට්, එතකොට පේනවා මෙතන සේව් ටු මයි ස්ටිකර් කියලා මෙතන වැටෙනවා මැද හරින් වගේ. අපි මේක නැවතත් අර ඊතලේ ඔබලා ඉදිරියට යනවා. රයිට්, දැන් අපෙන් අහනවා මේක සේව් කරන්නද කියලා. අපි මේක සේව් කරගන්නවා. මෙතන සේව් දෙනවා. දුන්නාට පස්සේ ඔප්ෂන් තුනක් එනවා. ඒකේ අපි අවසානම ඔප්ෂන් එක සේව් කියන එක අපි දෙනවා මේ විදිහට. රයිට්, ඊට පස්සේ එනවා උඩම මෙතන ඔයගොල්ලොන්ට පේනවා ඇති ගැලරි කියලා තියෙනවා. අපි ගැලරිය තමයි තෝරගන්නේ සේව් කරන්න. අපි ගැලරි කියන එක දීලා මෙතන උඩ පේනවා ඇති ඩන් කියලා තියෙනවා. අපි ඩන් කියන එක දෙනවා. රයිට්, දැන් අපේ ෆොටෝ එක අනවශ්‍ය කැලි ටික අපි සිලෙක්ට් කරපු කැලි විතරක් කැපිලා අනවශ්‍ය කැලි අයින් වෙලා අපි සේව් කරගත්ත විදිහට තියෙනවා. අපිට මෙතනින් ඒක බලන්න පුළුවන්. මෙතන මේ ධන ලකුණ ටච් කරලා මෙතන උඩ ගියාපම උඩම තියෙනවා අපි කපාගත්ත එක. මේ යට කකුල් දෙකේ කෑල්ල අඩුවට පේන්නේ අපි එතන සිලෙක් කරගත්තේ ඒ හින්දා. නැත්නම් ඔයාලට වෙන ෆොටෝ එකක් නම් ඒ විදිහට මේ සම්පූර්ණම කපලා මෙයා කරගන්න පුළුවන්. රයිට්, ඊළඟ වීඩියෝ එකෙන් අපි කියලා දෙන්නම් කොහොමද කපාගත්ත ෆොටෝ එකක් බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා හදාගන්නේ කියලා. අපි පළවෙනි වීඩියෝ එකෙන් මම කියලා දුන්නා ඔයගොල්ලන්ට කොහොමද PicsArt කියන Android app එකෙන් ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න කියලා. හරි, අපි බලමු බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කළා අපි තෝරගත්ත ෆොටෝ එකට කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ ධන ලකුණක් තියෙනවා මෙතන. අපි ඒකට යනවා. ගිහිල්ලා අපි අර මුලදි වගේ මෙතනින් බෑග්ග්‍රවුන්ඩ් එකකට දාන්න පුළුවන් අපි කැමති ෆොටෝ එක තෝරගන්නවා. මම මේ ෆොටෝ එක තෝරගන්නවා. රයිට්, අපි ෆොටෝ එක තෝරගත්තා. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි අර ඉස්සර
කපාගත්ත ෆොටෝ එක මේකට දාන්න කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ඉස්සල්ලා මෙතන තියෙනවා යට ස්ටිකර් කියලා, මේ මෙතන මේ කැටගරි එකේ ස්ටිකර් කියලා තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති අපි පළවෙනි වීඩියෝ එකේ ෆොටෝ එකේ බෑක්ග්‍රවුන්ඩ් එක කපලා සේව් කරද්දී සේව් වුණේ මේ මයි ස්ටිකර් කියන එකට. අපි ඒ සේව් කරගත්ත එක තමයි මේ බෑක්ග්‍රවුන්ඩ් එකට දාන්න යන්නේ. අපි යනවා මේ ස්ටිකර් කියන කැටගරි එකට. හරි, එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන වම් පැත්තේ උඩම අපි අර කපාගත්ත වීඩියෝ එක මේ ෆොටෝ එක තියෙනවා. අපි ඒක සිලෙක්ට් කරගන්නවා. රයිට්, ඔයගොල්ලන්ට පේනවා ඇති සිලෙක්ට් කළ අපි තෝරගත්ත ෆොටෝ එක ඇවිල්ලා තියෙනවා. අපි ඊට පස්සේ මේක පොඩ්ඩක් සයිස් එක ලොකු කරලා මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය තැනින් තියලා. රයිට්, අපි දැන් මේ විදිහට තමයි තෝර අපි මේක හදන්නේ. අපිට අවශ්‍ය තැනින් තියලා ඔයගොල්ලන්ට පේනවා දකුණු පැත්ත උඩ මෙතන තියෙනවා හරි ලකුණක්. හරි ලකුණ මෙතන අපි ඒක ටච් කරනවා. රයිට්, ඊට පස්සේ ආපහු සැරයක් මෙතන තියෙන දකුණු පැත්තට මේ තියෙන ඊතලේ අපි ටච් කරනවා. රයිට්, ඊට පස්සේ අර පළවෙනි වීඩියෝ එකේ වගේම මෙතන අහනවා අපි සේව් කරනවද කියලා. අපි මෙතන සේව් දීලා අර මුලදී වගේම තමයි මෙතනත් අපි තුන්වෙනි ඔප්ෂන් එක සේව් තෝර ගන්නවා. ඊට පස්සේ මෙතන උඩම ඔප්ෂන් එක ගැලරි ගැලරි තෝරලා අපි මෙතනින් උඩ තියෙනවා ඩන් කියලා අපි ඩන් කියන එක දෙනවා. හරි, දැන් අපේ ෆොටෝ එක සේව් වෙලා ඉවරයි. අපිට ඒක බලන්න ඕන නම් අපි මෙතන ඔයගොල්ලෝ පේනවා මෙතන ධන ලකුණ තියෙන එක අපි ඒකට ගිහිල්ලා මෙතන එතකොට අපිට පේනවා උඩම ෆොටෝස් කියන කැටගරි එකේ අපි හදාගත්ත ෆොටෝ එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කපාගත්ත අපි සිලෙක්ට් කරලා කපාගත්ත ෆොටෝ එකක් අරගෙන බෑක්ග්‍රවුන්ඩ් එකකට දාගන්නේ. ඉතින් මම මේ ඔයගොල්ලන්ට සරලව කියලා දුන්නේ. හරි, මේ තියෙන අපි ඒ විදිහට හදාගත්ත ෆොටෝ එක. අපි ඊළඟ වීඩියෝ එකෙන් තව අලුත් දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙනවා PicsArt කියන එක Android app එක ඇතුලේ. හරි, මාත් එක්ක තව දුරටත් එකතු වෙලා ඉන්න මගේ channel එක ඔක්කොම ලංකා subscribe කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. සුබ දවසක්.